HiruGossip.lk. මම කඩවත මධ්‍යම විද්‍යාලයේ ඉගෙනුම ලබන අට ශ්‍රේණියේ මම රොබෝටික් තාක්ෂණය හදාරනවා. මම මේ රටේ තියෙන ව්‍යසනයට හදුව නිර්මාණයක් තමයි මේක. මේක ට්‍රැක් එක දිගේ ගිහිල්ලා ලෙඩාගාව නවතිනවා. ලෙඩාගාව නැවතිලා ඊට පස්සේ ලෙඩාට ඕන බඩු ටික අරගෙන ડોක්ටර්ත් එක්ක කතා කරලා ඊට පස්සේ ડોක්ටර්ට එයාත් එක්ක කතා කරලා ආයෙක යවන්න පුළුවන්. ඊට පස්සේ අනිත් ලෙඩාගාවත් ඒ විදිහටම සිද්ධ වෙලා අත හොද ගන්නත් වෙනම උපකරණයක් තියෙනවා ඒකේ. ඒක විස බීජනාශක ද්‍රාවණයක් දාන්න පුළුවන්. එතකොට ඒක ලෙඩ්ඩු ගාවට ගිහිල්ලා එලා දොස්තර ගාවටම ට්‍රැක් එක දිගේ ඇවිල්ලා එතන නවතිනවා. ඊට පස්සේ ආය උන්න ආය යවන්න පුළුවන් ඒක දිගේම අනිත් පැත්ත හරවලා. මේක ලෙඩා ගාවට ගිහම මුලින්ම අත් දෙක හොද ගන්න පුළුවන් මේකේ. ඔව්. ඊට පස්සේ මේ ඒක හොදගෙන ඉවරලා එයාට ඕන බෙහෙත් ගන්න පොඩක් කරන්න බලන්න අත් හොද. හරි හරි. ඊට පස්සේ ලෙඩාගාවට ගිහලා තප්පර 10ක් නැවතිලා තියෙනවා. ලෙඩාට ඒ වෙලාව මදි නම් මේකෙන් ඔෆ් කරලා තියාගන්න පුළුවන් ඊට වඩා කාලයක්. ඊට පස්සේ ඒ වැඩි වෙලා මේක ඔන් කරාම යනවා. ඊට පස්සේ අර තියෙන පොයින්ට් ගාව තප්පර 10ක් නැවතිලා තියෙනවා. බඩු අරන් ඉරුණාම ආයෙ මේක ඔන් කරාම යනවා. ගිහිල්ලා ඊටඟ ලෙඩා ඉන්න ඇඳ ගාව නැවතිලා ඊට පස්සේ එයා බඩු අරන් ඉරුණාම මෙහෙම දිගට යනවා. එතකොට කැමරාවක් තියෙනවා. ඒ කැමරාවේ ලෙඩාගේ උස්තර බලන්න පුළුවන්. එතකොට මයික් එකක් තියෙනවා. ලෙඩා කියන දෙයකින් අහන්න පුළුවන්. මේ මැෂින් එකෙන් පුළුවන් කැමරාව කන්ට්‍රෝල් කරන්න. එතකොට මේ මොනිටරෙන් පේනවා ඔක්කොම. එතකොට ලෙඩාට කතා කරන්න ඕන නම් මේකින් කතා කරන්න පුළුවන්. හෙලෝ. එතකොට මේකින් කැමරාව කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඕන පැත්තට හරවන්න පුළුවන්. එතන ડોක්ටර් ඉන්නේ නේ? මේක හදන්න වැවුනා රුපියල් 20000ක් විතර. මේ අවස්ථාව හැටියට ගෙදර තිබ්බ බඩු තමයි ඒකට වැඩිපුර ගත්තේ. චුට්ටක් ප්‍රයෝජනවත් වෙන විදිහට හදන්න බලමු මේක වැඩි දියුණු කරලා. මේකට උදව් කරා තාත්තා බඩු ගේන්න උදව් වුණා අසංගවම කියලා එක්කනේ. බඩු දෙන්න මහේන්ද්‍රන්ස උදව් වුණා. මේක වටන් ගත ඉන්ද්‍ර නීතිය දාලා දවස් 4ක් විතර ගිහිල්ලා අදහස ආවේ. එතකොට තමයි හදන්න හිතුනේ. hirugossip.lk